විඩාබර සතියක අවසානයේ එන සති අන්තය අපිට නිකන් මේ විඩාව දුරු කරන අර නිදහස් කාලයක් වගේ දැනුණාට සති අන්තයකට පස්සේ අපි ආයෙ පාරක් අලුත් සතියක් අරඹනවා මොකද කිසිවක් සිදු වී අවසන් වන්නේ නැත සියල්ල සෑම විටම සිදු වෙමින් පවතින්නේය නමුත් සිදු වෙමින් පවතින මේ ජීවිතයේ එක හෝරාවක් ගීතවත් කරන්නට හැකිනම් ඒ හෝරාව තුල ඔබේ විඩාව ඔබේ වේදනාව දුරු කරන්න අපිට පුළුවන් ඒ සඳහාම නිර්මාණය වුණු නගරයයි මේ සුන්දරත්වයේ නගරයයි මේ ජනාදරයේ නගරයයි මේ සංගීතයේ නගරයයි දරණ සිටි ඔෆ් Rakhinava.
අද අපේ සංගීත නගරේ මයික්‍රොෆෝනේ බාර කරන්නේ කාටද? මිට අවුරුදු 12කට විතර පෙර දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 තරංගාවලියේ ජයග්‍රාහී කිරුළු පළන් කුමාරිකාවට තමයි අද දවසේදී අපි අපේ මයික්‍රොෆෝනේ බාර කරන්නට යන්නේ. එදා සිට අවුරුදු 12ක් රසික හදවත් තුල පැලපදියම් වුණු ගායිකාවක් බවට අයපත් වුණා. ඇගේ දක්ෂතාවය ඕනෑම ආරයක ගී ගැයීමේ හැකියාවක් ඇයට තිබෙනවා. පෙරදිග වේවා ප්‍රදිග වේවා මේ ඕනෑම ශෛලියක් ඉතාම හුරුවට ගැයීමේ හැකියාව ඇයට තියෙනවා. ඇයට ඇත්තේ හරි විවෘත තීව්‍ර මధుර හඬක්. ඇය වේදිකාවකට ආවහම හරියට කොච්චි කරලක් වගේ තමයි. ඒ නිසාම තමයි ඇය ඇගේ ඉහෙලියන් සමග කොච්චි කියන ගර්ල් බෑන්ඩ් එක නිර්මාණය කරගන්නේ. දැන් මම හිතන්නේ කියු විස්තර ඇති. ඔබ ඇයව හඳුනනවා. ආරාධනා කරමු මේ උපේකා නිර්මාණී.
ड्रीम स्टार्स अपे रटे थारका अमरटे गतुकरपु ए व्यूर्त तीव्र हंड पौरुष उपेका निर्माणी ओन्न अद दवसे अपे संगीत नगरे माइक्रोफोने बार गन्नो थैंक यू उपेका अपे आराधना पिली अरगन मिहि आवाट अद दवसे निकन अर क्रिकेट मैच एकक होम कंट्री के प्ले करन कोट तीनवानी पड़ निकन हुरुवक ए वगे मन हितानी उपेकाट देनने वेदी मोकद मे मेदिरिय මේ දෙරණ නාලිකාව කියලා කියන්නේ නුහුරුತನක් නෙමෙයි. ඔන්න අද ආය පාරක් දෙරණ නාලිකාවට TV දෙරණ මැදිරියට අපි උපේකාව කැඳවාගෙන ආවා සංගීත නගරයේ සිට සොර මං දිගේ සැරිසරන්න. මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. City of Music එකට ආරාධනා කරාට ගොඩක් සතුටුයි. මට
මිඩ්ලේන් සංගීත කණ්ඩායමත් එක්ක සිං කරන්න ලැබීම මට ලොකු වාසනාවක් හේතුව සජිත් ඔයාගේ බෑන්ක බෑන්ඩ් ඔයාගේ බෑන්ඩ් එක මේක අපේ බෑන්ඩ් එක ඔව් ඔයා කට්ටිය එකතු කරගෙන හොඳ වැඩක් කරනවා ඉතින් මම ඒකට හරි ආසාවෙන් අපි බලනවා ප්‍රෝග්‍රෑම් එක ඉතින් මට සතුටුයි මම සම්බන්ධ කරගත්තා අද ප්‍රෝග්‍රෑම් එකට අපිටත් සතුටුයි ඔයා අද අපිත් එක්ක එකතු වුණාට දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම් වසර 12ක් ගත වුණා ඒ ජයග්‍රහණයෙන් පස්සේ මම හිතන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 2 තරඟාවලියේ ජයග්‍රාහි කිරුළ හිමි කරගන්නවා උපේකා නිර්මාණි තවත් ඉතින් තරඟකරුවන් කී දහහකකින්ද ඒ ජයග්‍රහණය අත්පත් කරගත්තේ හැබැයි මේ සිහිනතරු සංස්කෘතිය ගැන සමාජයේ විවිධ කතා තියෙනවනේ ඒ කතාවල නෙගටිව් කතා තියෙනවනම් ඒ නෙගටිව් කතාවලට හොඳ පාපහරක් එල්ල කරපු ගායිකාවක් තමයි ඔබ මොකද ඒ සිහිනතරුව අර උල්කාපාතයක් වගේ පත් වෙලා නිමල යන්නේ නැතුව ඒ සිහිනතරු කඩේම පැනලා අවුරුදු 12ක් අපේ රටේ රසික හදවත් දිනාගෙන මේ ගමන ආවා. තවදුරටත් සිහිනතරු වැඩසටහන් ලංකාවේ කොතෙකුත් තිබෙනවා. මේවට සම්බන්ධ වෙන්න ඉන්න කෙනෙකුට කොහොමද මේ කඩේම පැනගන්නේ කියලා උපදෙසක් දෙනව නම් උපේක මොකක්ද ඔබ කියන්නේ? උපදෙස් නම් දෙන්නේ නැහැ. මට ඉදි කියන්න තියෙන්නේ අවංකව මේ වැඩේ ඒක හිතට දැනෙන හින්දා මම ඒක හිතට එකඟවම ඒක මට හොඳම වැඩක් කරන්න ඕනි කියලා මට ආසයි මොකද ප්‍රේක්ෂකයන්ට අලුත් දෙයක් සහ වෙනස් දෙයක් දෙන්න මං හරි ආසයි ඒ නිසා වෙන්න ඇති කියලා මං හිතනවා ඉතින් ඒ වගේ අලුත් දෙයක් හිතන්න හොඳ ගැම්මක් ඇතුව වැඩක් කරන්න හොඳ ගැම්මක් ඇතුව වැඩක් කරන්න රයිට් එහෙමනම් හොඳ ගැම්මක් ඇතුව අපි සූදානම් අපේ මීළඟ ගීතයට යමුවන්න මේ උපේකා නිර්මාණිගේ මීළඟ ගීතය She bites the nights by the water. She's gone astray so far away from my father's daughter. She just wants a life for her baby. All on her own, no one will come. She's got to save him. She tells him, ooh, love, no one's ever gonna hurt you. I'm gonna give you all of my life. Nobody matters like you. She tells him, you're not. Ain't gonna be nothing like mine. You're gonna go and have a good life. I'm gonna do what I got to do. Trabalho
උපේකා ඇයි මේ පස්සට පස්සට නිසරට ඉස්සරහට එන්න දැන් මේ ඒ හුරුම් බානවා කියලා කියන්නේ මේ හුරුම් බාන එක සමහර වෙලාවට නිකන් පුංචි කාලේම අපි නිකන් විසිල් එකක් ගහන්න ගියාම දෙමෝපියෝ කියනවා අයියෝ ඔක මේ හරි රස්තියාදු වැඩක් ඔක කරන්න එපා කියලා. නමුත් මේ හුරුම් බෑවිල්ල සංගීතමය මෙවලමක් කරගෙන හොඳට මේක පාවිච්චි කරපු ගායක ගායිකාව ලංකාවෙන් බැලුවොත් බොහෝම සුළු පිරිසක් ඉන්නේ. ඒ පිරිස අතර ඉහළින්ම ඉන්න ගායිකාවක් තමයි උපේකා කියලා කියන්නේ. කොහොමද මේ විසිල් ගැහිල්ල පටන් ගත්තේ? ඒක නම් මං මොන්ටිසෝරි යන කාලේ ඒක දැන් නෙවෙයි වටිනාකම වැඩි මං චූටි කාලේ පිච් එකටම මේ විසල් කරා ඒක ටිකක් අර චූටි කාලේ චූටි ළමයි ටිකක් අමාරුයිනේ පිච් එකටම විසල් කරන්න ඉතින් ඒ කාලේ තමයි ඉතින් ඒක වටිනාකම දැන් ඉතින් ටිකක් අඩුයි ඒකට ඒ කාලේ ඔයා විසල් ගන්නකොට අම්මයි තාත්තයි කිව්වේ නැද්ද විසල් ගන්න එපා ඔයා ගෑනු ළමෙක් විසල් ගන්න නෑ ගෑනු ළම එහෙම කිව්වද තාත්තා එහෙම කියලා දිනනවා उपेगा විසිල් චැලෙන්ජ් එකක් නේ එච්චර අමාරු වෙන්නේ නැහැ මේක ඔයාට. මොකද මේ විසිල් කිරිල්ලේ හොඳටම පුළුවන් හැකියාව තියෙන කෙනෙක් තමයි මේ ඉන්නේ. මොකක් හරි ටියුන් එකක් මම කියනවා. ඒ ටියුන් එක විසිල් කරන්න ඕන. මං හිතන්නේ මෙඩ්ලේන් සංගීත කණ්ඩායමෙන් පොඩි සහයෝගයක් ලැබෙයි. මම දැන් ටිකකට කලින් TV series එකක් බලමින් හිටියා. Game of Thrones. මං හිතන්නේ සමහරු බලලා ඇති Game of Thrones TV series එක මේකේ තියෙන තේමා සංගීතය කට්ටිය කනට ටිකක් හුරු විශේෂයෙන් තරුණ පරම්පරාව ඉතාම ආදරෙන් වළඳගත්ත තේමා සංගීතයක් අපි දැන් චම්මා ජේට කියමු Game of Thrones හි වටපිටාව සකස් කරලා දෙන්න කියලා මියුසික් එක විසිල් එකෙන් උපේකාගේ විසිල් හනින් දෙන්නක මිඩ්ලෙන් වොයිස් අද පසන්නාදයක් ෂා ඒක මේ මේ විසිල් එක ගහගෙන ගියා නම් මං හිතන්නේ දිගටම අපිට මේ ස්වර මං දිගේ නෙමේ විසිල් මං දිගේ තමයි යන්න හිතන්නේ මොකද ඒ තරමටම ඉතාමත්ම දක්ෂ ලෙස ඒ විසිල් වාදනය කරා නියමයි ආ නියමයි thank you so much මං හිතන්නේ මේ ඒක දැන් උපේකා විසිල් කරනකොට නිකන් ඒක හරි පහසු දෙයක් වගේ තමයි බලන් ඉන්න කෙනෙකුට පේන්නේ මට පෙවුනේත් නිකන් ඒ වගේ හැබැයි කරලා බලන්න මිතුරුනි ඒකේ තරම් පහසු නෑ ওই තරම් පිච් එකට හරියටම විසිල් එකක් කරනවා කියන එක මේ ලේසි පහසු වැඩක් නෙමෙයි ඊතරදී පොඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න මට ඉතින් ඒකට කියන්න තියෙන්නේ විසිල් එකෙන් කියනවා නම් කියලා තමයි මේකවත් බෑ 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 පුළුවන් මම මේක කරද්දී කවුරු හරි වෙන එකෙක් ගහන්න ඕනේ රයිට් මිත්‍රරුනි එහෙමනම් ඔන්න ඒ විසිල් හැකියාවත් අපි වෙන්නුම් කරා හැකි විදිහට දැන් අපි සූදානම් වෙන්නේ උපේකගේ මීළඟ ගීතයට යොමු වන්න சின்ன கவுனன் ரசல உள்ள மில்லங்க அசவந்தா சுத்தி சுத்தி அலை அலை
வந்தா சுத்தி சுத்தி அலே அலே அமல புத்தி ஓ சொல்றியா மாமா 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 ඒක අපිට හෝරාවක කාලයක් හම්බ වුණා අද ඔයත් එක්ක එකතු වෙලා අපේ මිඩ්ලෙන් බොයිස් ලවත් අරගෙන සුන්දර සංගීතමය සංචාරයක් යන්න. දැන් ඔන්න මේ සුන්දර සංගීතමය සංචාරයේ අවසාන මොහොතට අපි ඇවිල්ලා තියෙන තවත් එක ගීතයක් පමණයි තියෙන්නේ. ඉතින් ඒ ගීතයත් එක්ක අපි අද දවසට අපේ වැඩසටහන නිමවටපත් කරනවා. මම අන්තිම ප්‍රශ්නයක් මෙහෙම අහන්නම්. ඔබේ පියා අපි පියාව මතක් කළ යුතුමයි. මොකද උපේකා නිර්මාණි දෙරණ කියලා කියන්නේ ඇයව බිහි කරපු බිහිදොර වෙන්න පුළුවන් නමුත් ඇත්තටම ඇයව මේ ලෝකෙට බිහි කරපු මම සහ පියා ඒ තමයි සැබෑම බිහිදොර. ඒ බිහිදොරෙන් ලැබුණු ආభాෂයෙන් තමයි ඇය කලාවට පිවිසෙන්නේ. මුලින්ම මේ සජීවී කලාව කියන එක ඔඩියන්ස් එක කොහොමද කලාකාරයන්ට රියැක්ට් කරන්න කියන එක සජීවීව දකින්නේ සංගීත ආර්ය ලැබෙන්නේ. ඉතින් ඒක නිසා අපි ආදරෙන් මතක් කරමුද පියාවත්. ඔව් අනිවාර්යෙන් මං මට මේ දක්ෂතාවය පිටරලා තියන්නේ තාත්තගේ දේවල් හැම දෙයක්ම එකතු වෙලා අම්මගේ ආසාවල් සංගීතයට තියෙන ආසාව සහ තාත්තගේ දක්ෂතාවය මට ඇවිල්ලා තියෙනවා කියලා මං හිතනවා. ඒ රසය මමත් රස විඳින ගමන් අනිත් අයට දෙන්න ලැබීම මට ගොඩක් ලොකු සතුටක්. ලංකාවම බලනවා අද ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මට ගොඩක් සතුටුයි. සා මට පුළුවන් උපරිමයේ මම කරනවා. මට පුළුවන් උපරිම රසවින්දනයක් මම දෙන්න තමයි මම ට්‍රයි කරන්නේ හැමෝගෙම සිත සතුට කරන්න. ඉතින් ඒ හෝරාවේ අවසාන නිමේෂයේ තමයි අපි ඉන්නේ. මොකද හිතෙන්නේ උපේකා සිටි ඔෆ් මියුසික් ගැන? ගොඩක් සතුටුයි. සින්දු ගොඩක් සිංහ කරා. තව එකක් තියෙනවා. හරි මාසාවෙන් සිං කරා. මමත් ඒක විඳින ගමන් අනිත් අයටත් ඒක දුන්න කියලා හිතනවා. ගොඩක් ස්තුතියි සජිත ඔයාට සහ අධ්‍යක්ෂකවරුන්ට සහ අපේ මිඩ්ලෙන් සංගීත කණ්ඩායමට. හරිම රසවින්දනයක් ලැබුවා මමත්. ගොඩක් ස්තුතියි ඒකට. ඉතින් අද අපි දිහා බලාගෙන ඉන්න මේ සංගීතයට ආදරය කරන මිත්‍රවරු හිතන්න පුළුවන්
පියාගේ ගීයක් ඔබේ හඬින් ඇහුනොත් මොන වගේ වෙයිද කියලා. ඔන්න අද දවසේ අපේ මේ සංගීතමය චාරිකාවේ උපේකා නිර්මාණිගේ දස්කම් විස්කම් රසක් ඔබ දැක්කා. ඉතින් එහෙමනම් ඒකට විතරක් එහෙම හිස්තනක් ඉතුරු කරන්නේ නැහැ. ඔන්න වැඩසටහන අවසන් කරන්නේ ඇයගේ පියාගේ චන්දුද සිල්වා මහත්මයා, එහෙමත් නැත්නම් ඔබ හඳුනන විදිහට ජොලිසියා. චන්දුද සිල්වා මහත්මයාගේ අපූර්ව ගීතයක් ඇයගේ හඬින් අහලා අපි වැඩසටහන නිමවන්න පත් කරමු. එතෙක් ඔබ සැමට සුබ රාත්‍රියක්. Yeah.